සම්මා සම්බුදු සරණයිස බැවතුුණේ වේශය හා සමාන දැහැගැනීමක් නොමැති බවත් දේශ කරන්නා තමන්ගේ පරිහානය තමා විසින්ම ලඟා කරගන්නා බවත් එකී කෝපගිනි නිවාලිය හැක්කේ මෛත්‍රියය නැමැති සිහිල් දිය දහාරෙන් බවත් සම්බුදු දහම අපට පෙන්වාාදනවා සැවතිනි ඔබ මස්ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් වේශය නැමැතිගෙ සතුරා පරාජයකොට සර ගමන ජයගන්නට ඔබ හට කුසලානි සංසයක්ම வேவா प्रාර්ථනා කරමින් ඔබ අපகிරහි அු கම්පාවෙන් බෞධයා රූපවාහිනයේ මේ පැෑර නියमिත දායකත්ව ධර්මදේශනාාවසි දුකිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මදதிියයට වැම කළ பூச்சපාது கோரலயாகගම சரணතිස ගෞரவனிய ස්වාමින් වහන්සේ. අපි பலුවෙන් සාදුනාாදදී නමස්කාරपූර්ුවක පිළිගනිமோ සා සාධோ සාधோ. මෙමතර්මදශාව සඳහා සැහැති දායකත්වය ලබාதෙනවා மොනරගල දුම ගහවෙල පதிංචිH චන්ந்த්‍රකා දමයන්ති මහත්මිය ඇතුු තුමියගේ දූපුතුන් වන දිස්්නාරංජනී அන්ජනාප්‍රියදර්ශන அச்சල මිහිරග அமில மிහිරග බුද්ධික ලකරුවන් සචින්ත මතුරංගයන මහත්ම මහත්මීන් සහ පවුලේ ාති පිරිස. සමන්තාචකවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලු අයං බදන්ත නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස. ගතස්ස සබ්ුණු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අප ටිහතඥා නෙචාරස්සෙ දස බලදරස්ස චතුවිීසාර්ජය විසාර දස්සෙ සබ සතු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තතා ගතස්ස සබබ්ුුණුෝ සම්ම සම්බුද්ධස්සේ නමෝතස්සෙ බගවෙතු අරහතු සබබ දම්මිසු අපපටි හතඥ නචාරස්සෙ දස බලදරස්ස චතුವසාරජජවිසාරදස්ස ස satuතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස දම්මසාමිස තගතස්ස සබഞුණු සම්ම සම්බුද්ධස්ස සද්ධර් මශ්‍යරාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං බවයක උතුම් චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානා නිසංසයත් ධර්මශ්‍රවනා නිසංසය තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත්ත අන්‍ය වූ කුසල ධර්මයන්ගේ ආනිසංස හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාල ධම්ම පද පාලියෙහි සඳහන් වෙන තවත් උතුම් ගාථරතනයක් ඒ ගාථරථනය තමයි අවිරුද්ධන් විරුද්දේසු අත්ත දන්ඩේසු නිබ්බුතන් සාධානේසු අනාධානං තමහන් බොහොමි බ්‍රාහ්මණන්ති කියන ගාතා ගාතාාරථනයේ සරල තේරුම තමයි විරුද්ධ වුවන් අතරේ විරුද්ධ නොවී වාසය කිරීමත් දඩුමුගුරු ගත්තවුන් අතරේ දඩුමුගුරු නොගෙන වාසය කිරීමත් විශේෂයෙන් සඳහන් කරනවා නිමුණු පුද්ජලයන් අතර එම නැත්තං නිවී ගියාවුද ගැනුම් සහිතයන් අතුරෙහි ගැනුම් නැත්තවුද යම් කෙනෙක් වෙද ඔහු බ්‍රාහ්මණය කළමම හඳුරවනවා. මේක තමයි සරල් තේරුම. මේවාගේ ගාථරථනයක් දේශනාකුට වදාලේ කුමක් නිසාද කවුරු නිසාද භාගිතුන් වහස වැඩ ඉන්න කාලේ. බ්‍රහ්මණ තුමියක් භික්‍ෂූන් වහන්සේලට දාන පිළියල කළ හතර නමකට ධන පිළියල කරලා තමන්ග ස්වාමයාට කතා කරල කියනවා විහාරයට ගිහිල්ල තමන්ට වඩා වැඩිමල් එකනෙ තමන්ගේ ස්වාමියට වඩා වැඩිමල් බ්‍රාහ්මණවරු හතර දෙනි ඉ එ මේ බ්‍රාහ්මණය විහාරයට ගිහිල්ලා භික්‍ෂූන් වහන්සේට කතා කරලා කියනවා මට වඩා වැඩිමල් බ්‍රහ්මණු රොහතරදිනි මගේ ගෙදර දානයට වැඩමෝගෙන යන්න දෙන්න කියලා. හිටසි මොහුට ලැබෙනවා සංකිච්ච සාමනේරයන් වහන්සේ පණ්ඩිත සාමනේරයන් වහන්සේ රේවත සාමනේරයන් වහන්සේ මේවාගේ සාමනේරයන් වහන්සේලා හතර නමක් ලැබෙනවා. මේ හතර නම වැඩම්වාගෙන දැන් ගෙදරයනවා. යනකොට තමන්ගේ ස්වාමි දීණය ඈත තියාම දකිනවා තමන්ගේ ස්වාමියත් එක්ක ඉතා කුඩා සාමනේරයන් වහන්සේලා හතර නමක් දොට වඩින්නේ සංකිච්ච සාමනේරයන් වහන්සේ පණ්ඩිත සාමනේරයන් වහන්සේ සෝපාක සාමනේරයන් වහන්සේ සහර විත සාමනේරයන් වහන්සේ. ඉදර මේ හතර නමටම වයස එ කෙනකුට අවුරුදු හතයි මැමිණ ඇත ඉඳලා දැකලා බොහෝම කේන්ති අරගෙන සඳහන් කරනවා අර ලුණු ගින්නෙහි දැම්ම හම පුරනෝ වගේ ඇ දේශයෙන් පුපුරනවා බ්‍රාහ්මණයට ගෙදරාවට පසේ බයිනවා ඔබ හරියට ඔබේ මුණුපුරන්ටත් වඩා ඉතාම කුඩා සාමනේරවරු හතර නමක් එක් කරගෙනාවදානට මංකීව ඔබට වඩා වැඩිමල් බ්‍රාහ්මණය හතරදිනෙක් එක්කේද කියලා එම කියල කියනවා කරුණා කරලා ආයි ගිහිල් වැඩිමල් බ්‍රහමණයකකෙන්ට ැ කලින් බොහෝම සතුටින් ගෙදර තිබිච්ච හොඳම ආසනවලට වටිනා රෙදි එලලා සකස් කරලා තිබන වඩා හිදවන්නට. අ හොඳම ආසනවල තිබුණ රෙදි අරගත් ඉතාම මිටි ආසන පනෝලා හතර නමට අසුන් සකස් කරලා දුන්නා බ්‍රහ්මණය ආයෙත් ගිහිල්ල සැරියුත් මහරහතන් වහන්සේට කීව ස්වාමීනී අපේ ගෙදල දානයට වඩින්. පාත්‍රයත් බ්‍රාහ්මණයගතට දීල මහරහතන් වහන්සේ දානිටි වැඩියා බැඩල බලහමවි පොඩි සාමනේරයෙන් වහසල හතර නමක් වැඩඉන්නවා. උහස හුව බහන්සල වැළඳවාද නෑ ස්වාමී. දිහා බලහමක් එතන ති හතර දෙනෙකුට විතරක් සැහෙන ප්‍රමාණය එ බ්‍රාහ්මණයට කතා කරල කියෙන මඟ පාතර ටිකක් දෙනවාද පාතරී ලගෙන උනාශය අප වැඩියා බැමිණිය බලහම උනාාස වඩිනවා ඉර ආයත් කියනවා එන ආය ගිල වෙනම බ්‍රාහ්මණයකකෙන් සාරිපුත්තයන් වහන්සේ වැඩිය බමුණ ආපහු පන්සලට වඩිනවා මනගැහුණා මුගලන් මහරහතන් වහන්සේ ආරාධනා කරලැයි මොගලානයන් වහන්සේනකොටත් අරහතර නම වැඩන්නවා උන්හසෙත් අහන අබ වහන්සල වැලඳවාද නැවලඳලන්නේ ඔබහන්සල වලදඩි කළ උනාාසත් වැඩියා බැමි කල්පනා කළා මේ මහන් උන්දංවලදන්න කැමති නැද්ද කොහහිද ඒහින්ද ගිහිල්ලා යාග කරනතැනකින් බමුණක් එක්කකිවා. ඉට පස්ස යාග කරන තැන හොයාගෙන යනවා. හැබ සාමනේරයෙන් වහන්සෙලගේ සීල තේජසින් සක්‍රයාගේ පාණ්ඩු කම්බල සයිලාසනය වඋන්නුනා සක්තිවිදු බැලවා මකද්ද මේකට හේතුව. මෙ මහා ගුණවතුන් හතර නම ගදරට වැඩම්වාගෙන දැන් සෑහෙන වෙලාවක්. කැඳමතුර ටිකක් කත්නෑ බඩගන්නේ එම කල්පනා කරලා දෙ අ බමුණ එනවා බ්‍රහ්මණයකෙක් කියන්න යාග කරන තැනට වහාම මහළු බමුණ ගවසක් මවාගෙන යාගරන තැන ඉස්සරහම හිටියා. බ්‍රහමණය විල කතාකලළේ බමුණටමයි හා යමු කියල ගිය. ිහිල්ලා සක්‍ර දේවේන්දිරයන් වහන්ේ අර සාමනේරයන් වහසල හතර නමට පසඟ පිහිටවොල හොඳට වන්දන කළා. දම් බ්‍රාහ්මණය එනවා දැකලා එක ආසනයට පිරුවට දෙකක් එෙලුව බැමිණි වටින ආසනය ඒකෙ වාඩියුුණේ නෑ සාමනේරයන් වහන්සල පල් හැ බිමවාඩියුුණා ඒක දකළ ඇර බැමිණි කියනවා මේ කුඩා සාමනේරයන්ටත් වදින උන්වහන්සේලගේ ළඟ බිම ඉඳ ගන්න. මේවාගේ බමනෙකුට දදිීල අපිට ඇති වැඩේමකක්ද. වහ මලියට දාන්ඩකෙල් කීවා බමුණනාතින් අල්ලලා එලියට යන් කෙලා අදදිනෝ එන්නේ නෑ දෙන්න මාතින් අල්ලා දැන් අධිනවා එලියට යන් කෙලද පිටත් ගනෝ එන්න නෑ ක් නැගිටලා ගත්ත වගේ අතකර කොල මේ දෙන්න හැටල බල ආයත් අතනමයි එතකොට තමයි තේරුුණේ මේ කවුරු හරි විශේෂ කෙනෙක් ඒම කල්පනා කරලා ඒන දන් දෙමු කියල සියලු දෙනා වහන්සේට දන්දුන්නා ර බමුනට දන්දුන්න සාමනේරයන් වහන්සලට දන්දුන්නා දංවලඳලා ඉවරවෙලා එක සාමනේරයන් වහන්සේ නමක් ්‍රහ්මණ ගදර කැනි මටල පලාගන එතනින් පිටවෙලා ගිය. අනික් සාමනේරයන් වහන්සේ ගෙදර ඉස්සරහ පියස්ස පලාගෙන එතනින් පිටවෙලා ගියා වහලින් අනික් සාමනේරයන් වහසේ පිටිපස්සේ වහලින් සිදරක් හදාගෙන එතරින් පලාගියා. අනික් සාමනීරයන් වහන්සේ මහපොලොවෙන් කිමිදිලා නැවත විහාරයෙන් මතුුණ සක්්‍රදීවන්ද්‍රරයන් වහන්සේ වහල සිදුර කරගෙන ගා දැන් මේ ගෙදර වහලි සිදුරු පහත්තියෙනවා. එඳ ප්‍රසිද්ධ වුණා පස් සිදුරු ගය කියලා. එතට මේ සාමනේරයන් වහන්සේලා වැඩමගනාව කෙල් තැන් අර බැමිණියට තියනෙන පුදුම කේන්තියක්නේ. නමුත් ඉතින් ප්‍රඥාවන්තය වූ කවදාවත් නොගැලපෙන වැඩක් කරන්නේන්නේ දැ බ්‍රහ්මණය ගිහිල්ල මොකක්ද කීව බ්‍රාහ්මණය විහාරයට ගිහිල්ල කීවේ මටවඩ වැඩිමල් බ්‍රහ්මණුවරු හතරදිනෙක් මට දෙන්න කියලා. දැම්ම බ්‍රාහ්මණය මාර්ග පල ලබලද බ්‍රාහ්මණය මඟ පල ලබල නෑ නමුත් සංගිච්චයන් වහන්සේ සෝපාකයන් වහන්සේ පන්ඩිත සාමනීරයන් වහසේ රේව්ත සාමනීරයන් වහන්සේ කියන්නේ අවුරුදු හතක් වයස වනාට මේ හතර දෙනම් සසිව් පිලි සිම්මියපත් මහරහතන් වහසේ. නික හිතන්න්නකු අපිගාවත් ඉන්වාන්නේ අවරුදු හතේ පුංචි දරු ඊට වඩා ලොකයිද මේ රහතන් වහන්සේලා අද අවුරුදු හතක දරුවවා යම්සේ දේ දත් එහෙම තමා නමුත් මේ සෞ් කලෙස් නසා ව මහරහත වස සිව් පිලි සිම්බියාපත් කියල කියන ඒත් එක්ක මහ රහතන් වහන්සල කියන්තනට යෙන්. මහරහතන් වහන්සල කියන සිව පිසිිිය සහිත වරහත් වන හම් සවපල සිිපියයා නැත්තන් රහතන් වහන්සේ. මේ හතර නම මහර හතන් වහස වැඩිමල් බමුුණෙක්නක් ව මාර්ගපලාතින් කුසල්ලති හැම පැත්ත ඉහලයි එනිසයි මේ වැඩිමල් කියල තීරණය කළේ නමුත්තර බැමිණේ බොහම කේන්තියෙන් උන්වහසල සම්බන්ධයෙන් කටයුතු කරන්න සංකිච්ච සාමනයයට යන්වහස කියල කියන්නේ සසර කොයි තරම් පින්කරපු කෙනෙක්ද සංකික්්‍යයන් වහන්සේ අම්මගේ කුසේ ඉන්න කාලේ අම්ම මරණයට පත්වනවා. ඉති අම්මත් එක දරුවත් මෙරෙන්න්න ඇති කියලා දර සෑක දාල පුලුස්සනෝ. නමුත් පුළුස්සලා මහරෑ නැතම් පහුවද අගුරු එකතු කරන්න ඩැවිල්ල බලහම මව සම්පූර්ණය පිළිස්සිලා කුසයිතුරු වෙලා මේක විතරක් මොකඩ දිීතුරුුණේ කියලා උ අයිදෝලිින් ඇඇ ත් උඩට ගින්දරදාන ගිය ඇවිල්ල බලහම කුසපිච්චිල නත් අගුරු ගොඩේ මෙ දරුව ඉන්නෝ ඔුට කිසිම හානියක් නෑ ඒවාගේ රැකවරණයක් ලබන් සංසාරය කොයි විදිහ පින්කරන්න ඇද්ද කියලා අදකාලයා අපිට තේරෙන්න්නේෙත් නෑ තේරෙන්නේ නැති නිසා අපිට ඒදේවල් ඒතරම් විශ්වාසත් නෑ මුත් මහා පුුණ්‍යවන්තය කරපු කුසල් පල දෙන්න උන්හසර කොහම මේ පින්කලාද කියලා පිදන්නෙත් නෑ තැන් හිතන්ඩුකු අපේ භාගිතුන් වහසගේ ධන්ත ධාතුන් වහන්සේ එක වතාව කරරවූ රජික් අගුරු ගොඩකට විසික්කන්නේ නමුත් අගුරු මැද්දිං මතුවෙච්ච නෙලුම්මල ධන්තධාතන් වහසේ දරා ගත්තා තවවතාවක් කහිකතිය තලන්ඩන කළ ත කෙනනිහිරේ තලන්ඩ මිටිය උත්සනකොට කෙනහිර කඩාගෙන ඇතුළට බැස්සා ඉති භාගිත නොහසත් පෙරෙන්වං පාල නමුත් එහෙම ප්‍රහාාරයකින් විනාස නොවෙන්ඩ එහෙම පිලිස්සීමකින් විනාස නොවෙන්ඩ ලෝක සත්්‍යයා වෙනුවෙන් තවතවත් අන්කම්පාවෙන් වැඩයින්ඩ සංසාර කරගත්ත කුසල මහිමය අපිට කවදාවත් තේරෙන්න්නේෙන් අපේ භාගිතුන් වහන්සේ සිරිපතුල මේ මහපොලොව තියෙනකොට මහපොලෝ ලෑස්ති වෙලායි ඉන්නේ සිරිපතුළ පිළිගන්ට හැවෙලා අජීවී මහපොළෝ ලැස් අපේ පයි පිළිගඩ ලෑස් අපේ ප පිියන් ලස්න බො නිදිකුම් පපන්තුරක්ති බොත් අපි අඩියතිබු කටු ඇන්නනවා ඇනතිබබොත් අපි අඩියතිබුත් ඇනවා ල්බවරලුව අපට ඇනෙනවා. නවමුත් භාගිතුන් වහසේ සිරිපතුල තියන්න හදනකොට එතන වලක් තිබ්බොත් වල පිරෙනවා. එතන ගල් කන්දක් නැතැන් ගල් කැටය උස්බිමක් තිබබොත්ක යටට ගිලෙනවා. කටු තිබුණනගේ කටු වහාම අයින් වෙනවා. මහපොලෝ ඉතාම රුදදු වෙනවා රලුපොලොවක්න මේ භාගිතුන් වහසගේ සිරිපතුල පිළිගන්නේ අප හරිට කොෂෙන් සහිත මෙට්ටක් ගහම පාදයට දැනෙන වනං සනීපයක් ඒව මහපල පාගනට භාගිතන් වොහස දැනන්නේ බොදුම සොයක් ගැන අජීවී පරිසරය ලෑස්තී භාගිතු වහසි පිළිගණ්ඩෙ මොකද භාගිතන් වස ස්භාව ධර්මයේ ජයග්‍රහණය කරලායින්න මේ ලෝකය ඉක්මෝල මේ ලෝකෙන් එලියට වැඩලා ස්වභාවධර්මය ජයග්‍රහණය කරලා අපි මේලෝක අපි කවුරුස් සභහව ධර්මය යග ්‍රහරනය කරලා නැහැන් නොත් භාගිතුන් වහන්සේස්භහව ධර්මය දිනලෙන්නේ. අන්න ඒනිසායි සඳහන් කළේ මොනතරං මහා විශාල සුරිිසුළඟ කමාගනාවත් අපේනම් ගෙවල්වල වහල හිටන් යවා. එනිසා සුලිස්ුළන් එනවාකීමට අපි බරහිටන් පටවන වහලඩට නමුත් ඒ කොහොම සුලිසුළඟක් කාවත් භාගිතුන් වහන්සේ චීවර දහත් වයේ කොනවත් හොවන්න කියල කියන්නේ එහුළඟ සමත් නෑඒ මහා පාන්සුපු ලේ කොනවත්හොළවට. එකග ස්වභාවදර්මේ ඒ තරම්ම යටත. ඉති ඒවාගේ මේ සංසාරය පිංකරපු උතුමන්ට රැකවරණ හැදෙන හැටි මේලෝක පින්මදියවිිටි තේරෙන්නේ. එන්ද නොයෙක් තර්ක විතර්ක කරලා කරුණු දක්වඩ විතරයි හොඟක් අය දරන්නේ මෙහෙමුුණේ කොහොමද කියලා හොයලා මත් එහෙම පංකංග කරග්ඩෝනනි කෙළ දෙදෙනවන හරි වටිනවා. ඉති මහාපුුණ්්‍යවන්තයි සංකිච්චයන් වහන්සේ. වනන්තරයට කර්මස්ථාන වවැඩඩ ගීපු භික්ෂූන් වහසල පිරිසකගේ ජීවිතයේ බේරගන්න ජීවිත හානියට හේතුවෙන හොරු පන්සීයක් පැවිදි කරලා රහතන් වහන්සේ බෞට පත් කරණඩ තරන්. ඉතා කුඩාවදී හැකියාවක් තිබුණ කෙනෙක් සෝපාකයන් වහන්සේ. අපි නං හුරුන්ගෙන් මැරුම් කනවා. උන්හසේ හුරු රහතන් වහසල බෞට පත් කළා. එති ඒවගේම තමා ප්ිත සාමනේරයන් වහන්සේ. වේල්ල වඩු මඩුවක් කම්මලක් දැකල තමන්ගේ හිත හදාගත්ත අවුරුදු හතක පුංිදරී. අප තේරන වේල්ලි යන්නේ වතුර වෙලට නත් හිත්පිත් නැති වතුර බැවන්දල වෙලට යන්නේ කොමද වතුරට හිත පිතක් නෑන නමුත් කොහොමදී වතුර වෙලට යන්නේ ගොවිය තමයි හිත්පිත් නැති ජලයේ තමන්ට කීකරු කරගෙන වේල්ල දිගේ කුමටට අරන්ගන්න. වඩුව තමයි කැලෙන් කපාගත්ත හලු කඳන් ඉරල මැදල රැහැල්ල. විදල කැටයම් කරලා ලස්සන ලස්සන ගෘරහ බා්ඩ හැදියේ නමුත්ඒ ලීයක්ොත් වඩුවට කීකරුද නැවඩුව කීකරු කරගෙන තියන්නේ. ජකඩ වැඩ කරන කෙන. තේජවන්ත යකටකින් හරි ශක්තිමත් යකඩ තමන් ඕන විදිහයට කීකරු කරලායි තියෙන්නේ. ගොවට පුළහන්න්නං ජලය කීකරු කරඩ වඩුවට පුළහන්න්නං ලීිය කීකරු කරඩ කම්මල් කඩුවට පුළහන්නං. යකඩ කීකරු කරඩ ඇයි මට බැරි මගේ හිත කීකරු කරන්න කියලයි අවුරුදු හතේ දි කල්පනා කරන්න. වෙලාව කියනවා ස්වාමීනී මං අද පින්ඩ පාතෙන්නේ සාරිපපුතයන් හන්සේ නොහෙන මගේ පාතරසිරු දෙඩකු මෙන්න කුටියේ යතුර අරන් ගිල්ල දොර අතරගෙන කුටිය ඇතුලේ භාවනාවේ දෙෙන්ඩ යතුර දීල්ලා පොවහැරුණ ස්වාමිනි මටත් ධන ගේෙනවනේද දවල්ට කෙලෙව හරුදු හතයිනි වයිස ගේනම් සාමනයද හැබැයි මට ඇල්හල්බතුයි රේමසුයි ඕන කලකිව්වා ලැබුණොත් ගේනං කියලකිවවා ගත් කටටම ගේනවා ඔබහන්සගේ පිනට හම්බුනැත්තම් මග පිනට හම්බෙනවා කියලා කාර්දමි කියන්නේ මේ ශාසනයේ භාගිතුන් වහන්සට විතරක් දෙවැනි වෙච්ච සාරිපුත්තයන් වහන්සේටයි කියන්නේ කත් අවුරුදු අයිශය දරුවේ ඔබහන්සේ පිණට හම්බුණනේ නැත්තම් මග පිනට හම්බිනො. දෙකැන රේමසුයි ඇල් හාල් බතුයි ලබන්ඩ ඔබවහන්සේ පින් කරල නැතත් මංකරලාතියනවා සංසාර් විවිධූ කුසල ශක්තියන්ග හැට. ඒ නිසා අභීතව කතා කරන හැට. හොඳයි සාමනේරම ලැබුණ ගේන්නම් කියල පිටත්වවා. ඉදි එම බලවත් කෙනෙක් අවරුදු හතක් වුණ. ෝපාකයෙන් වහස ගැන දන්නුවන් ය මපුදුමාකාරණ වනක් බුදුරජාණන් වහන්ස යහන්නේ සෝපාක එකක් නං මොකදද කියලා මේලෝකේ මන මහාචාරයවරය ඇදමි ප්‍රශ්නියට උත්තරදන්නේ සෝපාක එකක් නම් මකදද කිය ඒ නමක ගත්කටට මුත්තර දෙනවා ස්වාමීනී සබ්බි සත්තා හරට මේලෝකෙ පළවෙනි කාරණාව සියලු සත්වයන්ට ආහාර වශ්‍ය. සෝපාක දෙකනමකදද. දේනාමකින් ස්වාමීණී නාමංච රූපංච. නාම සහ රූප. තීනී නාමකින් තුනක් නම්මකද්ද තිස්සෝවේදනා. චත්තාරි නාමකින් චත්තාරි අරිය සච්චානනි. චේනාමකින් පංචනාමකින් පංචු බාධානක් කඳ පහක්නම් පංචස්කන්දී චේනාමකින් චාර්ජත්තිකාන ආයතන ආයතනහයි ඉති මේ අහන ප්‍රශ්න දහයිටම දෙපාරක් හිතැන් ඇතු උත්තර දෙනවා විශෝපාකයන් වහසගේ උපසම්පදාවම වෙන්නේ එක ඉති මේවාගේ සංසාරෙන් මහා පින් ඇති හතර දෙනෙක් තමයි මේ වැඩම කරලා ඉන්නේ තර බැමිණිට එක තේරුන්නේ උුණහසල දැන් දාන වලඳලා අරවිදිහිට ප්‍රාතිහාරය දැක්කොලා විහාරයට වැඩල විහාරි භක්ෂූන් වහසලා නොහොමද බ්‍රහමණ ෙදරින් හොට සැලකවාද කියලා ඒ ගැනනන් අප අහන් දෙපා කියලා නමුත් වෙච්චදී කියනවා අන්තිමටුන් වහසලාන ඔබහසලට කේන්ති කිය නැ්ද බැමිණී තරන් කෝපියම් පුපුරපුරයින්නකට න අපි න කන් තිගත්ත නෑ. ආ එහෙම කිය හම ෆතත් ජන භික්‍ෂූන් කල්පනා කළා මොවුන් රහත් නොවී රහත් කියල පෙන්නන්ට හදනවා. පිනතුනි මේ කාරණාවී මේ ශාසනය කොයි තරන් ලොකු පනිවිඩයක් අපිට කියනවාද. මේ හතර නමම සව් පිසිම්බියාපත් මාරහතන් වහන්සේලා. අරපුතත් ජන වැඩි මාලු සංගයා ඒ බෞදන්න නෑ නොදන්න හේතුවමකක්ද මේ පුංචි දරුුදු හතයින උන් වහන්සේලා කිසිම තැනක මොනම හේතුවකින් වත් තමන්ග හැකයාාවල් නිර පරාධි ප්‍රදර්ශනය කරලනේ එම බොහ ධර්ම දේශනාවල් වලු පැහැදිලි කරල තියනවා රහතන් වහන්ේ නමක ගිතියන පාර්ථන දෙකයි අතන් වහසිට ප්‍රර්ථනා දෙකක් තියෙනවා. සෞ කෙලෙස් නසපු උතුමිකුට තවමුතු පාර්ථනා තියෙන පුළහන්ද නමුත් ධර්මී සඳහන් කරන මෙන්න මේවාගේ ප්‍රාර්ථනා දෙකක් තියවා. මොකක් ද පලවිනික මම රහත් බව ලබපු බව මෙලෝකෙ කිසි කෙනෙක් නොදන ගනිත්වා. මම රහත් වනා කියලා කවුරුවත්ම දැනගණඩිපා. නමුත් මම ලැබූ ඒ උතුම් අර්හත්වයේ මේලෝක අනික්සිියරු දෙනාටම ලැබේවා. මේක තමයි රහතන් වහසගේ උතුම් ප්‍රාර්ථනා දෙක. හත් වඩ කලින් ප්‍රාර්ථනා ගොඩක් තිබුණ වනාට පස්සේ ඒසිියලු ප්‍රාර්ථනා හසි නමුදදැ අලුත් ප්‍රාර්ථනා දෙක තමයි මීතිය. එතකොට සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රේෂ් ත්වය මනාව පිළිබිබ කරනවා. මම රහත් බව මේලෝක කවුරුවත් නොදැනගනිිත්වා වර්තමානයේ කොයි තරන් මග පලලාබීන් අපිට සමාජ මාධ්‍යී හම්බ වෙනවාද. ප්‍රඥ්ඥාවන්ත ශ්‍රාවකය කාරණාව හොඳින් අවබෝධ කරනවා. මහරහතන් වහසගේ ප්‍රාර්ථනාවයි ඒ කාරණාවයි දෙක සංසන්ධනය කරලා. එ ඒකයි මේ පුංචි සාමනේරයන් වහන්සේ කිසිම ආකාරයකින් තමන් ගැන කියපාල නෑ. එහන් දර මහ තෙරවරු රහත් නොවිච්චායි දන්න නෑ මේ නිරහත වහසර කියනඇයි සුමන සාමනේරයන් වහසේ අනුරුද්ධයන් වහසතක වඩින කොට ලොකු හාමුදුරු ගිහිල්ලම ඔොලු අතගානවා කුස අතගා හනුව බඩගෙනෙන් ඇද්ද කියලා සමරයගාතගනෝ වාගිතුන් වහස බලාගිදර කියන අනේ මහු නැහන්ට හදන හැට දන්නන්නේෑන මේ රහතන් වවාසෙන ම බව නමුද ඒක ඔප්පු කරන්න ඇතන් තව පව කරනවාන්නේ එහින්ද ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියන ආනන්ද මට පාද දෙක දෝනය කරගන්න අනෝතපතු විලින් පැංඕෝන කාට තුළුවහමට අනොතප්තු විලින් පැංගෙනනත් දෙදගගේ ආහලට කියලා රහන් වහසේ දනව ද මොකද මේ හන් කියන ලින් උන්හසල දිරිපත්වෙෙන්නේ ඇතම් පැංගගේෙන් රුවන රන්ග ඉන්නවා සාමනේරවරු පන්සීයක්ක් විතර ැඳලානො කවුරුව ඉදිරි පත්තිෙන්නේ. අන්තිමට ඉන්න පුංචි සුමන සාමනේරයෙන් වහන්ස උහසගේ අප මන්හස කෙලින්ි යන්නේ භාගිත නහසිකවට. ස්වාමිනි අනෝතප්ත විලේ පැංවලින් ප්‍රෝජනයක් තියෙනවද මේ වෙලාග. ඔවුසාමනයරය එකපු ගමන් ආප හැරෙනෝ විශාකාම අහු පාසිිකාවද පුරු ආරම විහාරරි. අද පූජා කරන දවස ර්‍රරිදී මුතු මැනිික් ඔබ්බෝල හදපු කළගෙඩිතිෙන එවන් කලගෙදී හැටක පමණ ජලල්ලන විශාල භාජනයක් කරගෙන කරීතියගෙන හසරපයනකි අනොතප විල්ල ළඟට ගෙල්ල ඒ භාජන පැන්වලින්ම්පුරුව ගන කරීතියග හසමිවා එතකොට තමයි අර බඩා අතගාපු හිසාතගාපු අඟාතගාපුයට තේරෙන්නේ මේ කෞද්ද කියලා එතර භාගිතුන් වහසේක ප්‍රකාශ කළේ තවතව පෞකරගන්න නිසා. ඉතින් ඒ වගේ මේ ශාසනය තියනෙන පුදුමාකාර ශ්‍රේෂ්ට බවක්. පුදුමාකාර අනතිමානී බවක්. පුදුමාකාර නිෙරහං කාර බවක්. එතින්ගේල සඳහන් කළ ස්වාමීනිි රහත් නොවී රහත් බවහගවනව උන්හසේල. භාගිතුන් වහසයන්ගේ වෙලා තමයි මේ ගාතාරථ නනි දේශනා කළේ මහනන. මෙසාාසනයේ අතිවතුන් ශ්‍රාාවකය. අවිරුද්ධන් විරුද්දේශු විරුද්ධ පුද්ගලි අතර දේශරන කෝප ගන්නා අතරි දේශනොකර කෝප නොවීවාසය කරනවා. එකතමා ප්‍රඥාවන්තයගේ හැති. භාගිතුන් වහස මෙතන දවේශය කෝපය කියන කාරණාව පැහැදිලි කරනකොට වචන ගණාවක් විදතින අට්ටකතායි පැහදිි කරන්න. ඒ වචනයක් වන ගානනි සාකච්ඡා කරන්න. අපිට මේ ලැවි කාලයක් නැහැ. එංස තන සඳහන් කරනවා ආගහත, පටිගාත, පටිග, පටි විරෝධ, කෝප, පකෝප, සම්පකෝප, දෝස, පදෝස, සම්පදෝස, ්‍යාපත්ති, මනෝපදේශ මේ අදි වශය. මේ ක්‍රෝදේම හඳුන්දන විවිධාකාර නං. ක්‍රෝදේම විවිධාකාර, ස්වභාවයවල් තමයි මේ හඳු නලදන්න. දී අවසාන සඳහන් කරනවා මේ උපදවන ක්‍රෝධය යමෙක් විසින් ප්‍රහාාණ කරන ලදද සංසිඳුවන ලද්දේද නැවත ඉපදීමට නුසුදුසු කරන ලද්දේ ද මාර්ගඥානාගනියෙන් දවන ලද්දේද මෙන්න මේ නොයෙක් නොයෙ ක්‍රමවලින් අපේ චිත්ත සන්තානේතල උපදිනමේ දේශගින්න. දේශය මහගින්න. දේශයේ හා සමාන ඩැහැගැනීමක් නෑකිල්නෙ සඳහන් කළි දේශය කෙනකැන් ලොකු පාපකරමයක්න කෙනෙක් කේන්තියෙන් ඉන්න වෙලාක මරණයට පත්වුණොත් හරි අවාසනාවන්ත තත්ත්යකට මූුණ පානාව කළක. බොහොම පින්කර ගත්ත කෙනෙක් වඩ පුළුවන් නමුත් මරණ මංචකය කේන්තියට පත්ව වෙන. එක්ක යකික් වෙලා ඉපදිනවා කියකිනවා එෙම නැත්තං නයික් පොළගෙක් වුණ කටුවෙක් වගේ විසසහිත සතෙක් වෙලා ඉපදනවා එම නැත්තං නිරය් පද්දවනවා එතකොට මේ දේශය මා කරපු අනි කුසල් යටපත් කරලා ඉස්මතු වෙලා මාව සසර බොහොම පෙළනවා අන්න ඒකයි සඳහන් කරන්නේ දේශය හා සමාන දැහැගැනීමක් නෑ කිය මොකක්ද මේ දැහැගන්නවා කියලා කියන්නේ දැහැගන්නවා කියන වචන තේරමුණිම් පැහරගන්නවා ගර්ථයක් නතින් ඇතට අපි කියනා මේ සිංහ කැවිල කොටියෙක් දැහැගෙන ගියා සිංහ කල මුුවෙක් දැහැගෙන ගියා කොටක් කැවිල් එුවක් දැහැගෙන ගියා ඒවගේ දැහැගන්නවා කියල පැහරගන්නවා එතකොට දවේෂය හා සමාන දැහැගැනීමක් න කියල කියන්නේ සිංහයන්ට කොටියන්ට කිබුලන්ට වඩා විදේශයේ බලව. මොක සිංහයක් සතේ කල්ල ගණඩ බොහෝම දුක්කිින් ඉන්නඕනේ. කිමුුලෙක් සතේ කල් ගණඩ බොහෝම දුක්කෙන ඉන්නඕන. දුවල දුවල මඩගාගෙන කටු ඇැනගෙන වෙහෙ සිලා මහන්ස වෙලා නි ඩැහැගඩුව න. නමුත් එහෙම නෙමේ ඉදවේශය හරි පහසුවෙන් අපි දැහැගන්න ඕනේ. පාර යනකොට පාර යන ම අඳුරන්නවත් නැති මිනිහෙක් කර දෙයක් තිහා බල්ල මටන් තියෙනවා. දීතට හිතන්න්න මාව දැහැගන්න තර වෙන කවරුවත් කොහෙද කතා කරන වචනයකට ම මෙ කෝප ගන්නවා. ක හරි සරල්ල දී තමයි රූපවාහනය බලාගෙන කියන් තියනතර දේගොල්ලෝ රඟපාල ලක්ෂ ගැන අරගෙන හයන්න්න යනවා. අපි මෙහි පුට ඩට වෙල්ලා පුරනවා එට මාව දැහැගැන්න හැට. ඇ සරලව තේරුම් ගඩිතිීන්ත. ඒකයි සඳහන් කලේ දේශය හා සමාන දැහැගැන්මක්. තිංසා මෙතන සඳහන් කරනවා. ඒ දේශය නැති කරනවනම් සංසිඳ වන වනන් කොයි විදිහරද මාර්ගඥානාගනීෙන් ඒ කෝපයේ දවන්ට වනේ. මාර්ගඥානය මාර්ග පලලබනකින් ය උතුම් මාර්ග පල් ලබන ඒ මහා ප්‍රඥාවත හින්. මේ කරුණු අවබෝධ කරගන මේ මහා පාපකරමෙන් ඇත්තෙනවා. එනිසක් ක්‍රෝධ කරන්න අතරේ කරෝධ නොකර ජීවත් එන්න පුළුහන්ද ඒම ලෝක හරි ලොකු ශ්‍රේෂ්ට තැනක් ශ්‍රේෂ්ට බවක් එම ජීවත් වෙනවානන් කෙනෙක් ඔහු හරි ශ්‍රේෂ්ට කෙනෙක් ඉදු රබිට මතක් එන්න මේ ශසනයේ සුනා පරන්තයට වැඩි පුන්න හාමදුරු බාගිතු වහස නොයි ප්‍රශ්නකොට. ට එකින් එකට දුන්න උත්තර. අන්තිමට භාගිතන් වහන්සේ සාධ පාර පවත්ත ලයි අතර වෙන්නේ. මේ ශ්‍රේෂ්ට ශ්‍රාවකයා මේ දහමතුල කොයි තරන් හික්මුණට කියන කාරණාවත්යෙක් ඉලකට සඳහන් කලා පින්නතින අත්ත දන්ඩේසු නිබ්ගතන් ගන්නාලද දඩු ඇත්තවුන් අතරේ නිවියාවූද කමට පහර දෙන්නේ ඩු මුගුරු අරංගෙන යාතරය නිමිච්චායි මේ ලෝක කොයිතරම් උතුන්ද තමන්ට පහර දෙෙන ආයාතරය ඔවුන් සම්බන්ධයෙන් කෝප ඇති නොකර ගත්තායි ඔවුන්ට පහර දෙන්න සූදානන් නූනාය මේ ලෝෙ කොයිතර උසස්ද එක උදාහරණය සාරිපෘත්්ධයන් වහන්සේ බමුණු පිරිස කතා කර කර ඉන්න තැනක කතාකර න මේ භික්‍ෂුවට කේන්ති යන්නේ නෑ කිය කාටද සාරිපුදතයන් වහන්ස මම කේන්තිගන්න නක කේන්තියන්න තියක හු ලෝකන්නේ උහස පන්ඩ පාති වඩින වෙලාක මේ බමුණ පිටි පස්සෙන් දෝගන කියල මහ විශාල පහරක් එල්ල කලා පිටට හැරිලවත් බැල්වීනෑ ඇයි හැරිල බැලී නැති ඒ බමුණ එල්ල කරපු පහර සාරිපුුදතයන් වහසේට කොච්චර රිදු අද නැද්ද කියන කරනවා අපිට හිතා ගඩ බෑ ම දයි අර එක වෙලාව යක්ෂේ කියයට ටොක්ක් අයින්නනි ඉති එතකොට මේ මුගලන් මහරහතන් වහසේ දැක ඇල්ල කියනවා ස්වාමිණ වේදනාවක් නැද්ද කියලා මහ යකි බොහන්සට මහ ප්‍රහාරය කෙල්ල කලා හිසිට. ස්වාමින එක කොයිතරම් ප්‍රහාරයක්ද රියන් හතාටක් උස ඇතික් එහෙම ඇතකුට ඒ ප්‍රහාරය එල්ල කලා නං ඔහු අනිවාරෙන් නොපෙනෙනකං මහපොලෝ කඩාගෙන යට යනවා කලික එතරම් ලොකු පාර සාරිපුෘතයන් වහස කියනවා මටනිකම් පොඩි හිසේවේදනවක් නම් දැනුුණ කියලා එතකට තමයි කිය ඔබහ සිටිකක් හිසරි දෙෙනවා කියනවා මේගේ ඇතකුට ඒ පහරදු ඇත මහපොලි ගිලින කියලා එහෙම පරක් දැනුන් නැත්තන් ඒමන්ගේ මේ බ්‍රහ්මණයගේ පාර ැනුන්නද නැද්ද කසිේ තත් පාරක් බෞදන්නන් හැරිලවත් බලන්නේ අපේ ස්වභාවයමකක්ද මට වෙන කෙනෙක් ඇවිල්ල කියනවා ස්වාමීණ ඔබහන්සිට කෙනෙක් මෙන්න මෙහෙම කියල චෝදනා කළා අපේ ස්වභාාව තමයි ඒ කෞදද කීව නැත්තක් නෑ කමන්න ඇති ඒවාව ඔන්නන න කෙනෙක් චෝදනාවක් කලා කියලමු අපි රන්්ඩුවෙවී හනවා කෞද්ද කෞ්ද කෞුද චෝදනාව කළේ කියලා. පිස නොදැනගන්න එක මයි හොද. මොද චෝදනාව කළේ අහවලයි කියලා දැනගත්ත හම මට ඔහු කොහෙන් දැක්කත් ඔහු පිළිබඳු අමපයක් කියනවා. අමනාප හිතක් මට එනවක් කියලග න්නේ පොයිඩි වෛරී හැඟීමක් තෝක. නක් නෙමේනි පවත් ඉදතින් වරදක්කට චෝදනා කලානං වරදහදාගන්නවා මිසක් චෝදනා කරපුෙන හොයන් නැතුව ඉන්න එක ම මහිතනය වට ඇ වහසේ බලන්නවත් නැතුව වඩිනකොට බමුණට දුකහිතන හරියට නැවත දක දුවගෙන කියලා ඉස්සරහ රැහල වඳදිනවා. වැැන්දා මහන බ්‍රහ්මණය ඇයි අනේ මට සමාවෙන් ස්වාමී. වරදක් කලාද සමාවදෙන්ද ස්වාමිණ මොහතකට කලින් පිට ගහවේ ම. ම කට්ටි කියෙනව ොහසර කේන් තියන්න කියලා. මං කේන්තියනවද නද බලන්ඩ යෙහු මට සමාවි. මගේ කිසි අමනාපයක් නෑ. මගේ අසමාවක් නෑ ස්වාමී නයහෙම කියලා මදි මට සමාවදන වන ගද දවට මගේ ගෙදරින්දදානනිවල් දන්න්න ඕන කිවා. ආයපු ඉහෙන. ගේල දානයතු වලඳලා බ්‍රාහ්මණයත් පාතරත් තරම් පිටි පස්සෙගෙනවා. රාහතන් වහසේ ඉස්සර වෙලා වඩිනවා. පර දෙපැත්තේ දැඩු ගෘතියාගෙන කට්ටිය රැක ගිනන්නවා. මොකටදම මේ රැකගෙනන්නේ බමනට ගහන් සාරිපුතියන් වහස යහන වෙයි අපිට ආරංකී අදදාවලේ ඔබහන්සට මේ බමන පාරග්‍යකෝ කියලා එද අපට මෙත්තේක බේර ගණ්ඩ ගන්නු දෙමක්ත්වීම රාතන් වහන්සේ යහනවා මටන ගැහුයි ඔගොල්ලන්ට නෙමේනි හනංයන්ඩ ඒගුලු පිටත් කල්ලලා බමුණනත්යකම් හ සහට වඩ දඩු ගත්තඋන් අතරී දඩු නොගෙන වාසය කරන්න පුළහන්න. අවිගත්ත වන් අතරී අවි නොගෙන වාසය කරන්න පුළුවහන්න. ඕ ්‍රේෂ්ට ශ්‍රේෂ්ට් නිසාන එහෙම ඉන්ඩ පුළුවන්. පුුණ්්‍යවන්තකම නිසා එහෙම ඉන්ඩ පුළුවන්. පහරදිීල මරණ්ඩත් පුළුවන් කමක්නෑ දුගතියක යන්න ති බව විශ්වාසයින්නේ. මැරුවත් නිවාර්රයෙන් මීට වඩා හොඳ තැන කුපදිනවා. ඉ මරඩත් කරුමයක් තියෙන් දෙපේ පින්නති. කර්මයක් තියෙනවන ඒකින් බේරෙන්ට බෑනි කරුමය එළඹිලා නැත්තන් ඔහොම නම කිසි කෙනකුට මරන්බෑ හමුදාවක් ලංකාවේ පටන්ගත්ත කාලි. ඒ හමුදාවට බැඳුනායි තිස් අවුරුද්ධක යුද්ධය නිමා කරල අදත් ගංගෙවල්ල විල්ල ඉවා. තව සමාර්කෙනෙක් සේවයට ගිහිල්ලා උතුම් සේවයක් නමුත් කරලා මාසගානකින් ජීවිතය හිමියවා. සාක්‍යන් සමූලගහතනය කරපු වෙලාවි සමහරු ඇවිල් ආචිරවතිී ගගේ නිදාගත්තා. සමහරු ජයපැංබීල යුරෙ නිදාගත්තා. අද දවස මරණය එලබිලා තිබ්බාය ඉවරෙත් හිටිය අද දවස මරණය එළබිලා නැතිය ගඟෙත් හිටිය. අද දවස මැරෙන්ඩ හේතු සම්පත් නැතියි එළඟ කඩිමතු වුණ ගඟ ඉන්න බෑ කඩිකනව කෙලේ ගොලු ගොඩට ගිය අද මැරෙන්ඩ හේතු තියෙනයි ගොඩ හිටිය ඒ අයගළඟ කඩිමතු වුණා ඉවරේඉන්න බෑ කඩිකනව කලා වැඇල්ලටාව අපූරුවට මරණයට වෙලාව එළඹිලා තියනය ගඟටාරගෙන වෙලා වෙළඹිලා නැතියි ගගෙන් ගොඩ කරවා සවභාව ධර්මයගේ හෙටි කර්මය පාකෙන හැට. සියද දෙනහටම ජයපැන් වීලා හඳටම නින්ද්‍රගිය අච්චරුවතිීගග මහරෑ කටගාවට පිරිළ ගැලවා හැමෝම යට යනක කවරුවත් දන්නේෙන් ඉති අ ඒ වගේ කරුමතියෙන්ට පුළුවන් එම කරුමයක් නැත්තන් කොහොමත් ජීවිතය නැති කරන්න බෑ අපේ කිය මනක්ති මැරන්ඩ හේතුවක් නැත්තං ගලේග හලවත් මරඩ බැ කියද එහින්දා දඩුගත්ත අතරී ඳඩු ගෙන ජීවත්ව පුළහන් ඒ හරි ශ්‍රේෂ්ටේක්. එනට භාගිතුන් වහසේ සඳහන් කරනවා. සාධානේසු අනාධානන් ගැනීම් සහිතය නතුරෙහි ගැනීම් නැත්තා වූ මකද මේ ගැනීම් සහිතය නතරේ ගැනීම් නැත්තා වූ කියල කියන්නේ රූපවේදනා සඥා සංකාර විඤ්ඥානයන ඉස්කන්ද පංචකය මම මාගේ අයත්යයි තන්හා උපාධන දිිට්ටි උපාධන වශයෙන්. යම් කෙනෙක් කල්පනා කරනවාද. සාධාන නම් එසේ නොගන්නේ අනාධානයි සාධාන කෙළ කියන්නේ මමය මාගේයකයෙන් හැගීම යමික්තල ඇති කරගන්නවා. වෙනදන හැම තැනම මගේ වෙච්ච හම අපිට මොනහද වුණේ මගේවෙච්ච හැම තැනම සිද්ධ වුණේ පව්මයි. අකු සල්මයි සිද්ධ වනි. හිත බලන්න මගේ ඉඩම මගේ යානවාහන් මගේ ගෙදර මගේ දවාදරු ස්වාමයා බිරින්ද මේ ආධවශයෙන් මගේ වෙච්ච හැමතැන අපිට ඇතිවේ හරිකු සල්මයි නිකන් ගෙද මගේ ගෙදර අනුගේ ගෙදරයි දෙකක් අපිගේ අනුගේ ෙදර හලික වේ යන වලීදි මටයක ප්‍රශ්නෙක් නෑයි මගේ ගෙදර වහල දික වේය යන්න පටන් ගත්තු වෝ නැති කරන්න මට අ දරම ක්‍රමිනාශකවත්වය දන්න වෙනවා අනුන්ගේ ගෙදර මීෝ හිටට මට කමක් නෑ මගේ ගෙදර මීයෝ කනවනක් නොයෙක් දේවල් මටඉතින් පූසෙක්කවත් හ දැඩ වෙනවා මගේ කියන මේ දේවල් රැ ගඩ අකුසල් කරන්නම වෙනවාද දරුව නිසා කොච්චර අකුසල් කරනවාද. ආහාරපාන ඇඳුම් පැළඳුම්, කෑමබීම්, අධ්‍යාපනය මේ දේවල් නිසා මං කොච්චර බොරු කියනවාද. සමාරකෙනෙක් දරුවෙනෙන් කොච්චර ප්‍රාණ ගත කරනවාද. සමාරකෙනෙ දරුවෙනෙන් කොච්චර හොරකං කරනවාද. හොරන් කර හිට කණ් බොන් ද වුව. සමහර කෙනෙක් දරුවන්ට ගන්නට ලොකු පාසලකට ඇතුළ කරගන්න කොච්චර බොරු ලිපිලේකන හදනවා. කොච්චර බොරු තොරතුරු සපේද ඔක්කොම බරුුණේ නමුත් ඊළඟ භවයක් පිළිබඳරු හිතල නෑෙන් තු ඉඩන් කෑලිවෙෙන එකම්මගේ කුසේගි පදිලා එකටම වැලි කෙලිය සෙල්ලන් කරලා එක පැදර වැටල්ල නිදියලා කරදිි ැල්ලෙන් ඇඟපත පිහගෙන එකපිානේ කෑම කාලා හැදිල වැඩින සහෝදර සහෝදරියු දෙන්න තනීම මහමගමුණ ගැහුණාම දෙන්නට දෙන්න ආක බලාගෙනයන තැනට අමනාප වෙලා ඉඩමක් ඉදා. අපි වගේම පෙරත් මේ ඊඩමට අයිතිකාරය හිටිය. පෙරත් ඒදමට කට්ටිය නඩු කියල තියෙනවා හැබැයි ඉඩම තියෙනවා නඩු කියවපු වනෑ අනාගතයට වෙන්නේ ඉඩම තියෙනවා අපි නෑ හැබැයි අනාගතයේ තව දෙන්නෙක් මේකට නඩු කියනවා. මගේ විච්චහම ප්‍රශ්න කොච්චර ආංගේකයි මේ කියන්නේ. යමක් මගේ මගේ කියලගන්නකොට ඒ හැමදාම අපට අනර්ථයක් මයි කරන්න. මේ ලෝකේ ඇත්තටම මගේ වනේ මොනවාද. අපිට මරණ මංචකයේ දි තමයි තේරෙන්නේ මගේ කියපු කිසි දෙයක් මගේ නෙ මේ කියලා ඒ අවුරුත් මාත්‍යයක යඩෙන්නේ මාත්‍යක යන්ඩ ඉන්න කර්මය විතරයි මහනන කම්ම බන්ධ කර්මය තමයි මට ඉන්න එකම නෑය කම්ම පටිසරනු කර්මය තමයි මට තියන එකම පිළිසරන්න යන්කම්වා යංකම්මන් කරිස්සාමි යම කර්ම කරන්නේද මොනකර්මද කල්ල අනන්වා හොඳ කරම. ාපකංවා පාපකරම තස්සදායාදූ භවිස්සාමීති ඒම ඔහුගේ දායාදේ බවට පත්වෙනවා. කුසල් කරපු කෙනා කුසල ඇත් එක්කේ යනවා. අකුසල් කරපු කෙනා කුසල ඇත් එක්ක යනවා මගේ කියාකු දේවල්ලොක් කෝමේ ලෝකකි තිේලයනවා. එනම් මගේ වෙන්නේමල්ලෝකකි කර්මය විතරමයි. අංගේ නිසා බාහක් භාගිතුන්ු හස දේශනා කරනවා තන් අහන් භූමි බාහ්මණන් මහනනී ංගමෙනා කොහම කෙනාද. දේශ කරන්න නතර දේශන කරන්න අවියවිද ගත්තුවන් දඩුමුගරු ගත්තු වුන් අතර අවයාාවිද දඩුමගුරු නොගන්න කෙනා මමේ මාගේ කියල් අල්ලාගෙන මමත් එෙන් බැජි චනැති පුද්ගලයා. ම මේලෝක බ්‍රාහ්මණය කිය කියවා එකන රාතන් වවාස කියන කාරනාව පැහැදිලි කරලා අර ංචි ික්ෂූන් හසල කුද කියන කරණාව භාගත වාසීස්මතු කරල දුන්න එ අපි ජීවිතවලට අපි ගතයවිද දේශයෙන් ඇත්ුවන ප්‍රතිවිරුද්ධ ධර්මතාවේ මෛත්‍රී මෛත්‍රී සහගත කෙනෙක් බවට පත්වනකොට නිකම් දේශය ඇත්ත පටන් ගන්නවා එනිසා මෛත්‍රයක් ජීවිතය ප්‍රගුණ කරන එක එලවට මෙලවට දෙකටම අපිට මහත් වූලාවය මරණ මංචකයේ දිනඩ මෛත්‍රිය ලොකූපකාරය කරනවා. අගසා බැඳීම් අවම කරගන. වැඩිවැඩියෙන් කුසල් දහම් මත පිහිටලා මෛත්‍රී සිත් දියුණු කරගෙන හරි සතින් වෙැලවිීන් සමමුගන්්ඩ පුළුවන් ජීවිතයත් ගොඩන ගණඩ පුළුවන් වුනොත් අපිත් භාගිතුන් වහන්සිර කීකරු ශ්‍රාවකීමවා. එතෙන්ට කටයුතු කරන්න තනුරුවන්ගේ අනන්තතාශිරවාදී. ශක්තිය දෛරිය භාග්‍යිය වාසනාව උදාවේවා කෙලාශරවාද කරනවා. පින්නතුන අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා මොනරාගල දොමගහවෙල්ල පදිංචි Sස්H චන්ද්‍රිකාධමයන්ති මහත්මිය ඇතුළු එතුමියගේ දූපුතුන් වන දශ්නාරංජනී අංජනාප්‍රියදර්ශනී අල මහිග අමිල මිහිරංග බුද්ධික ලක්රුවන් සචින්ත මදුරංග යන මහත්ම මහත්මීන් විසින්. ඒ පිරිස ඇතුළූ පවුලේ ඥාති පිරිස්ස සියලු දෙනාම මේ උතුම් පිංකම සඳහා දායිකත්වය ධර්ණ බෞසෙහි පත් කරමින් ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරනවා නිධන ප්‍රාප්තියට පත්වන ආරයෙන් ප්‍රේම දාස පියානන් වසරද ආටකට පෙරමියගේ පියාණන්ට පුඤ්ඥාන මෝදනා කිරීමත් ආරෙන් මුදලි හාමිසීය ආරෙන් හි මැනිිකා ආච්චි Sඇල්බට් සිල්වාපයානන් WH නන්ධාවතිී ආච්චි ආරෙෙන් මුතු බන්ඩා ලොගුතාත්තා ආරම් රංජි අයියා මෙනම් සඳහංකල මෞපියන්ට සහෝදරින්ට මේ රැස්කරගත සියලුම කුසල්ලනුමෝදං වේවා පාර්ථනා කරනවා SH රූපිකාදමයන්තිීල කුවම්මාට H රේනුකාදමයන්ති පුංචියම්මට R යස්ලින් අම්මාට ආරිදාස පාණන්ට ආර්ියවති මෑණියන්ට මේ රැස්කර ගත්ත කුසල් අනුමෝදන් කරමින් උතුම් රත්නත්‍රයේ ආශිරවාදයෙන් නිරෝග භාවී චිරජීවනය ප්‍රාර්ථන කරන බවද. සිෙපත් කරලා තියෙනවා එස්සෙත් චන්ද්‍රිකා අදමයන්ති මහත්මය ඇතුළු පවුලේ දූපුතුන් සහඥාතියෙන් විසින් පුුණ්‍යානුමෝදනා කළ සියල දෙනාටම පින් අනුමෝදං වේවා, ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්ත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්ඩ සියලු දෙනාටුම මේ කුසල් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසට්හාාචබුම්මට් හාදේවානාගා මහිද්දිකා පුණ්යන්තන් අනු මෝදිත් වාා්චිරංරක්කං තුළෝක ශාසනං. දේවූ වස්සතු කාලීනෑ සස්්‍යිය සම්පත්ති හේතුචෙ පිතෝ භවතුළො කෝචේරාජාබ රාජා භවතු දම්මිකු සාතුූ සාතුෝ සාතුෝ